එතකොට මං කිව්වා ඒ වටිනාම අංගය රටස් එක ජීආයි බට එනවා කොපා කේබලෙන් බූගත වෙනවා. ඒතර ඊට අමතරව CCTV වලටත් සවි කරන්න අවශ්‍ය වෙනවා. කන්ට්‍රෝල් පැනල් එකටත් ඕන වෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රිසිටි මීටර එකටත් අවශ්‍ය වෙනවා. රෝලර් ඩෝ එකටත් ඕන. ඊළඟට ඔයාලගේ විශේෂයෙන්ම සෝලර් පැනල් ඉන්වර්ටර් එක ළඟටත් මේව සවි කරන්න ඕන. ෆ්‍රිජ් එකටත් සවි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. වටිනා උපකරණ වලට අනිවාර්යයෙන්ම සවි කරන්න විශේෂිත උපකරණ තියෙනවා ඒ අදාළ ආයතන වල. ඉතින් මේවා ඇතුලේ තියෙන ඒවා සවි කරන්න නම් ඔයාලා දැනුවත් වෙන්න ඕන. මූලික අදියරෙදිම නිවස ඉදිකරන අතරතුරේදීම වයරින් එක කරනකොටම මේවට වයර් යොදන්න ඕන. ඉලෙක්ට්‍රිසිටි කනෙක්ෂන්ස් ඒවා හරියට ලේ කරලා තියෙන්න ඕන. පසුව කරන්න ගියොතින් කර්සින් දාන්න වෙනවා, විත්ති කඩන්න වෙනවා. මේව අවසාන වෙලා පේමන්ට්ස් දැම්මට පස්සේ කරන්න බෑ. ඔයාලා ඉදිකරන කලින්ම මේව සැලසුම් කරලා තියෙන්න ඕන. ගොඩාක් නිවාසවල මේව සිදු වෙන්නේ නැහැ. මොකද දැනුවත් කර නැති හින්දා. ඉතින් උස ගොඩ නැගිරලි නිවාස වලට විශේෂයෙන්ම ඕන ඩිරෙක්ට් ලයිටින් වලින් ආරක්ෂා වෙන්න. මොකද අකුණු එන්නේ උස වැඩි ගොඩ නිවාස වලට ගොඩ නැගිරලි වලට. ඒකින්ද ඒ අවශ්‍ය වෙනවා. ඒ නැති වුණත් අවට සාමාන්‍ය ඉලෙක්ට්‍රිසිටි ලයින් එකකින් එන්න පුළුවන්. ඒවයින් ආරක්ෂා වෙන්න තනිතලා ප්‍රදේශයක ඔබගේ නිවස පීඩලා තිබුණත් අවශ්‍ය වෙනවා සර්ජ් ප්‍රොටෙක්ටර්ස් මේ වගේ ලයිට්නින් වලින් ආරක්ෂා වෙන්න. ඉතින් වලට පේනවා මෙතන මේ අකුණක් වැදිලා තියෙනවා. මේ අකුණු වදින කලාපයක තියෙන ගැටලුවක් නැහැ. ඩිරෙක්ට් ලයිට්නින් ඇපරටස් සවි කළා සර්ජ් ප්‍රොටෙක්ටර්ස් දැම්මම කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේව මූලික අදිරේදීම යම් ප්‍රමාණයක් වීදම් කරන්න යනවා. 1,34,000 විතර වීදම් වේවි. ඒත් ඔයාගේ විදුලි උපකරණ ආරක්ෂා වෙනවා. ගින්න ඇති වෙන්න පුළුවන් නිවාසෙට ඒ ගින්නෙනුත් ආරක්ෂා වෙනවා. විශේෂයෙන්ම ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක අරහා එන වයර් වලින් ඔබගේ නිවස හරියට ඇර්ත් වෙලා නැත්නම් ඉලෙක්ට්‍රිසිටි ලයින් එක ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ලයින් එක හරහා ගිනි ගැනීම සිදු වෙනවා. ගොඩක් ගොඩ නැගිලි වල වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි ලයින් එකත් හොඳට බූගත වෙන්න ඕනේ. එතකොට තමයි එන අකුණ පොළවට ගමන් කරන්නේ.